සමාවෙන්න ඕනේ මහත්තයා මේ ගොඩක් වෙලා එළියේ ඉන්න සිද්ධ වුණාට. අනේ ඒකට මොකද? හැඩයි සහරියට. අනේ ඔෆිස් එකට එද්දි මොකද දන් එන්න ඕනි කියලා හරියටම දන්නේ නැති නිසායි සාරිය ඇන්දේ. නෑ හොඳයි සාරිය හොඳයි. දැන් බලන්න ඔයා කොච්චර සංවරද. නෑ ඉතින් අපි දැනගන්න එපා යා තැනකට යනකොට එතනට ගැළපෙන විදිහට ඇඳ යන්න. හරියට හරි. තාත්තෙක් ළමයෙක්ව හදන්න ඕනේ ওই විදිහට තමයි. දැන් බලන්න අද කාලේ හැදෙන ගෑල්ලා සංවර ඇඳුමක් අඳින්න තේරෙන්නේ. පිරිමි ළමයෙකුට කතා කරන්න තේරෙන්නේ නැහැ මුන්ද. ඒ වුණාට ආයෙ සාරිය අඳින්න එපා. දැන් මේ ඔෆිස් එකේ අනිත් ළමයි අඳින විදියට සාමාන්‍ය ඇඳුමක් ඇඳලා එන්න. එතන ඒ ඔය සාරි බාරි එහෙම ඇඳගෙන නේ බස්වල ඉන්න අමාරුයි. නෑ මාත්‍යා මං උදේට මෙයාව ගෙනත් ඇරලා අපව හවසට එක්ක යන්න එනවා. මොනාද සර් මට කරන්න තියෙන්නේ? එහෙම ලොකු දෙයක් නෑ. ඔයා මේ ඔෆිස් එකේ මේ වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්න. ඊට පස්සේ අපි වාට පහසු වගකීමක් පවරන්න. දැන් ඔයා අර කොන්ෆරන්ස් මේසෙ ගාවට ගිහිල්ලා වාඩි වෙලා ඉන්න. ඈ මම ඔයාට තැනක් ලෑස්ති කරන්න කියලා දී. හොඳයි සර්. තමුසේ දැන් මං කිව්වා අර නංගිට ඉන්න තැනක් ලෑස්ති කරන්න කියලා. ලෑස්ති කරාද? පුටුවක් මේසයක් හොයාගත්තද? සෝරි සර් මම ඒක ලෑස්ති කරන්න. ඔය අක්කුන්ට කොච්චර කිව්වා වැඩක් නෑ මාත්‍යා. ඔය අක්කුන්ගේ ඔළුවල තියෙන වෙන වෙන බහුබූතනේ. හවසට බොන විදියක් ගැන කල්පනා කරන්න ඇති. වෙන්නේ වෙන්නේ. දැන් මේකනේ ඔය ගම්වල තියෙන බේබදු පුරුදු මේ කොළඹ කම්පැනි එක වැඩට ආවා කියලා නැති වෙන්නේ. නෑ ඕකෙන් වෙන්නේ හැමදාම බීගෙන කාගේ හරි කර පිටින් ගෙදරට යන්න සිද්ධ වෙන එකනේ. ඊට පස්සේ ගෙවල් වලි මුත් බෑන්.
අනේ වාත්තයෝ ඉතින් උඹේ අතේ තමයි මගේ සම්පූර්ණ අනාගතය තියෙන්නේ හොඳේ. පිස්සුනම් ගෙලින් ලෑස්ති වෙන්න එපා. අපි කතා කරගත දෙයක් තියෙනවනේ. ඒ කතා කරගත දේවල් වලින් පිට කිසිම වචනයක් කියන්න එපා. හරි? අනික හදිසි තීරණ වලට එන්න එපා. උඹ නිකන් හිතපන්කෝ අහන ඕනම දෙයකට බං. නිකන් හරි අපි දැනුම් දෙන්න. එහෙම නැත්නම් හරි අපි කතා කරලා බලලා කියන්න. එහෙමත් නැත්නම් නිකන් හෙමීට බලමුකෝ. ඔකේ උඹට තේරෙනවද ඒ කියන්නේ? දැන් හැම උත්තරයකින්ම පුළුවන් තරම් ටයිම් ගන්න බලපන්. අනේ මාව හිර වෙන්න වගේ ගත්තොත් අනේ අතින් පයින් හරි කමන්නේ සිග්නල් එකක් දෙන්න සර්. නෑ නෑ බඩි හිර වෙන්නේ නෑ. බබා වෙන්න එපා. කන්ෆිඩන්ස් තියාගන්න. මං ඉන්නවනේ. හරි හරි මෙහෙමනේ. තම්සි නිකන් ඕවර් යනවා වගේ මට තේරුණොත් මං ෂේප් එකේ බෙල්ල කාන්නම්. කාගේද? මගේ බං. මෙහෙම ඉන්න ගමන් නිකන් මේක තමයි තම්සගේ සිග්නල් එක. දැන් මෙහෙම බෙල්ල කහනවා දැක්කොත් ඒ කියන්නේ තම්සේ ඕවර් යනවා. එතකොට තම්ස ෂේප් එකේ ටක් ගාලා කතාව මාරු කරගන්න ඕනේ. හරිද? බැබැයි වචනයක් නම් පන්නන්න එපා වැඩි. හරි වචන කියන එම ගියොත් ගියා. නිකන් වාතයක් වගේනේ. ඔක ගියාට පස්සේ ආයේ ගාලා අදින්න බෑනේ. කල්පනාවෙන්. අනැවිලෙන්න. ආ, එලෙන්න.